අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල නව ව්‍යවස්ථාවක් නව ඡන්ද ක්‍රමයක් ලබන වසරේ එක රටක් එක නීතියක් අකුරටම රකින්නවා නිදහසට කරුණු කියන්නේ නැහැ නව ජවයකින් රට ඉදිරියට ගෙනියන්න පොරොන්දු වෙනවා ජනපති අවධාරණය කරයි විසිවන සංශෝධනය අසාර්ථක බව ජනාධිපතිවරයා පිළි අරගෙන ඇතුළත් ආණ්ඩු පිටත් ආණ්ඩු හිටපු අගමැති රනිල් කියයි තේ ගම්මිරිස් කුරුඳු වී බඩඉරිඟු අල ගොවීන් පොහොර නැතුව විරෝධතාවේ ගොවියාට යන එන මන් නැති වෙලා මෑත ඉතිහාසයේ කෘෂිකර්මාන්තයේ විශාලම ඛේදවාචකය දැන් සිදුවෙමින් පවතිනවා තව ටික දවසකින් මට පොළොන්නරුවටත් යන්න බැරි වෙයි හිටපු ජනපති මෛත්‍රී කියයි පළාත් සභා මැතිවරණයේ පැවැත්වීමේ වගකීම රජය බාර ගන්නවා ජීඑල් කියයි පුළුවන් නම් මේ වසරේම පළාත් සභා මැතිවරණයේ තියලා පෙන්වන්න සජිත් ගෙන් අභියෝගයක් කොවිඩ් අවදානම තවම පහව ගොස් නැහැ වැරදි අදහසක් ගන්න එපා රාජ්‍ය අමති චන්න කියයි අගමැති සමග දින කිහිපයක් ඇතුළත සාකච්ඡාවක් ලබා දෙන්න නැතිනම් තත්ත්වය තවත් භයානක වෙයි ගුරු වෘත්තීය සමිති කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් එක රටක් එක නීතියක් යටතේ දූෂණයෙන් තොරව සාර්ථක ගමනක් ඉදිරියට යාමට සියලු දෙනාගේ සහය අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා නව ව්‍යවස්ථාවක් රටට හඳුන්වා දීම සිය අපේක්ෂාව බවද ජනාධිපතිවරයා අවධාරණය කළා යුද්ධ හමුදාවේ 72 සංවත්සරයේ වෙනුවෙන් පැවති සැමරුම් උලෙලට එක් වෙමිනුයි ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ත්‍රිවිධ හමුදාවට ස්තුතිවන්ත වෙන්නට ඕන මේ රටේ පසුගිය වසර දෙක තුල කළ සේවය ගැන කොවිඩ් වසංගතය පාලනය කරගන්නට එන්නත ලබා දීමේදී ඉහළම තැනක සිටින ලෝකේ රටක් බවට පත් වෙන්නට පුළුවන් වුණේ ඒ ඔබ කළ සේවය නිසායි මාව මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් පත් කරගත්තේ විශාල බලාපොරොත්තු ඇතු රට වසා තැබීම් පාලන මේව නිසා ආර්ථිකයේ විශාල පසුබෑමකට පත් වෙන්නට සිද්ධ වුණා මම නිදහසට කරුණු කියන්නේ නැහැ මේ தત્ත්වයේ යටතේ විශාල වැඩ කොටසක් කළා තිබෙනවා නව සාමාන්‍ය தત્ත්වයක් යටතේ මේ රට විවෘත කළා නව ජවයකින් මේ රට ඉදිරියට ගෙනියන්නට මම ජනතාව වෙනුවෙන් පොරොන්දු වෙමි විශේෂයෙන්ම නව විවස්ථාවක් ලබා දීම මගේ මීළඟ අවුරුද්ද ඇතුළතදී මම කරනවා විශේෂයෙන්ම ජනතාව බලාපොරොත්තු වුණු නව ඡන්ද ක්‍රමයක් ඇති කිරීම එන අවුරුද්ද ඇතුළත කරනවා ඊයේ හවස රුවන්වැලි සෑය වැඳ ගන්නට ගිය වෙලාවේ තරුණ ස්වාමීන් වහන්සේ නමක් මට කිව්වා ජනාධිපතිතුමා එක රටක් එක නීතියක් ගේනවා කිව්වා අපි ඒක ගැන බලාගෙන ඉන්නවා මම මේ අවුරුද්ද ඇතුළතත් ඒ පොරොන්දුව ඉටු කරනවා හරිත කෘෂිකර්මාන්තයක් මේ රටේ ඇති කරනවා කියන එක පොරොන්දු වෙච්ච දෙයක් ඉදිරි පරම්පරාව වෙනුවෙන් අපි කළ යුත්තේ ඒයි මම තමයි ගොවියාට නොමිලේ පොහොර ලබා දුන්නේ මම තමයි සාතික මිල පියල් 50 දක්වා වැඩි කරේ අපිට තෙල් නැහැ අපිට ගෑස් නැහැ අපිට ගල් අඟුරු නැහැ අපිට තියෙන්නේ ජලය සූර්ය බලය මේවා හරහා අපේ බල ශක්තිය අපි දිනු කරන්නට ඕනේ මගේ බලාපොරොත්තු වුණා මේ දූෂණ නැති කරන්නට හමුදා නිලධාරීන් විවිධ දෙපාර්තමේන්තුවල ඉහළ තනතුරු වලට පත් කළේ මූලික වශයෙන් මම මේ බලාපොරොත්තු ඇතුව ඇමතිවරු වේවා මන්ත්‍රීවරු වේවා නිලධාරීන් වේවා රට වෙනුවෙන් අපි දූෂණ සම්පූර්ණයෙන් ඉවත් කරන්නට ඕනේ මම ආදර්ශයක් දීලත මම කිසිම විදියකින් දූෂණයකට යොමු වෙලා නැහැ යොමෙන්නෙත් නෑ මම ඇමති මණ්ඩලයෙන් ඉල්ලා සිටියා ඒ ආදර්ශය වුණොත් දෙන්න කියලා එතන අප ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ දූෂණය වැළැක්වීම සඳහා සහාය දෙන්න යුද්ධ හමුදාවේ 72 සංවත්සරය අමතා ජනාධිපතිවරයා සිදු කළ සම්පූර්ණ කතාව රාත්‍රී 10:15ට සියත ටීවී ඔස්සේ බලාපොරොත්තු වන්න විසිවන ව්‍යවස්ථා සංශෝධනය අසාර්ථක බවට ජනාධිපතිතුමා පිළිගෙන ඇති බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා විසිවන සංශෝධනය නිසා ආණ්ඩුව ඇතුළේම තවත් ආණ්ඩු නිර්මාණය වූ බව වික්‍රමසිංහ මහතා පෙන්වා දෙනවා දැන් කල යුත්තේ විසිවන සංශෝධනය අහෝසි කර 19 යළි ක්‍රියාත්මක කිරීම බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ අද පුවත්පත්වල වැදගත් කාරණයක් වාර්තා වෙලා තියෙනවා ඇමතිවරු මුණ ගැහුණු අවස්ථාවේදී ජනාධිපතිතුමා පිළිගත්ත එතුමාට දේශපාලන පළපුරුදු සීමා සහිතයි ඒ නිසා අගමැතිතුමා ඉදිරියට ඇවිල්ලා ඒ පළපුරුදු වෙනේ අනිත් කැබිනට් ඇමතිතුරු ඔක්කොම එකතු වෙලා සාමූහික වැඩ කටයුතු කරගෙන යමු කියලා. ඒක හොඳ ප්‍රකාශයක්. මොකද එතුමා පිළිඅරගෙන තියනවා
විසිවැනි සංශෝධනය අසාර්ථකයි කියලා. අපි ඒ සංශෝධනය නිසා කැබිනට් ආණ්ඩු ක්‍රමය නැති වුණා. ආර්ථිකයට කොවිඩ් වලට ආණ්ඩු ඇතුලේ ආණ්ඩුවක් තිබුණා. ඒ වගේම හාල් මිල සඳහා ආණ්ඩුවෙන් පිට ආණ්ඩුවක් තිබුණා. මොකක්ද ඒකේ ප්‍රතිඵලය? ගෙදර ආර්ථිකය සම්පූර්ණයෙන්ම නැති වුණා. එහෙනම් මේ ක්‍රමයෙන් ප්‍රතිඵලයක් ලැබිලා නැහැ. ඒ නිසා ජනාධිපතිතුමා ප්‍රකාශ කරපු හැටියට සම්ප්‍රදායික කැබිනට් පාලනයකට යන්නේක හොඳයි. ඒත් ඒක කඩන්න තියෙන්නේ ඒ නිසා 20 වෙනි සංශෝධනය අහෝසි කළා. ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනයේ යටතේ ආණ්ඩුව ගෙනියන්න. පළාත් සභා මැතිවරණයේ පැවැත්වීමේ වගකීම රජය බාර ගන්නා බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ පළාත් සභා මැතිවරණය ලබන වසරේදී කල් නොදමා මේ වසරේදීම පැවැත්වීමට රජය කටයුතු කළ යුතු බවයි. මේ රටේ මැතිවරණ පවත්වන්නේ කවදාද මොන ක්‍රමයේ අනුවද කියන එක තීරණය කරන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. පළාත් සභා මැතිවරණ තියන්න ඕනේ. යහපාලන රජය එදා පැවතිච්ච ඡන්ද ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කළා. ඒ සඳහා වෙන ක්‍රමයක් ආදේශ කළේ නැහැ. ලොකු හිඩැසක් ඇති කළා. චේතනාන්විතව තමයි මේ හිඩැස ඇති කළේ. ඒ නිසා තමයි ප්‍රමාදයක් වුණේ. පාර්ලිමේන්තුවේ පනත ගෙනල්ලා ඒක සම්මත කරගෙන පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය වගකීම බාර ගන්නවා. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද ප්‍රකාශ කළේ පළාත් සභා මැතිවරණය ලබන වසරේදී කල් නොදමා මේ වසරේම පැවැත්වීමට රජය කටයුතු කළ යුතු බවයි. අපි කිව්වා මේ රටේ ජනතාවගේ ජනමතය විමසන්න ජනතාවට අවස්ථාවක් දෙන්නේ කියලා. ඒවට හුඟන් දෙන්නේ. හැබැයි විදේශිකයෝ ඇවිල්ලා කිව්වහම පළාත් සභා තියන්නේ කියලා ධන ගහගෙන ගිහිල්ලා ඔළුවක් නමලා එහෙයි ස්වාමීනි කියලා ඒක කරන්න හදනවා. ඉතින් මේ පළාත් සභා ඡන්දය ගැනත් මේ කරන්නේ ඇන්නවීම. මං කියන ලබන අවුරුදු වෙනකන් ඉන්න එපා. දැන් තියලා බලන්නකො පළාත් සභා ඡන්දය. කොහමද අපේ රටේ ජනතාව උත්තර සපයන්නේ කියලා 69 ලක්ෂයම ඇන්නෙව්වා. මෑත ඉතිහාසයේ කෘෂි කර්මාන්තයේ විශාලතම ඛේදවාචකය මෙවැනි විට සිදු වෙමින් පවතින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ගොවි කැටළු උත්සන්න වෙමින් පවතින නිසා තව ටික දිනකින් තමන්ටද පොළොන්නරුවට යන්න නොහැකි තත්ත්වයක් උදා විය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ. හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 21 වන ගුණ සැමරුමට අද එක් වෙමින්. මෙරට දේශපාලනයේ තුල විප්ලවීය වෙනසක් ඇති කළ ප්‍රථම කාන්තා අග්‍රාමාත්‍යවරිය බවට පත් වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය දැයින් සමුගෙන අදට වසර 21ක් සපිරෙනවා. ඒ වෙනුවෙන් මැතිනියගේ ගුණ සිහිපත් කරමින් ඇයගේ දියණිය වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සිය නිල Facebook ගිණුමේ සටහනක් තබා තිබුණා. එමගින් හිටපු ජනාධිපතිනිය පෙන්වා දෙන්නේ බණ්ඩාරනායක මැතිතුමාගේ අභාවයෙන් පසු දුර්වල වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශක්තිමත්ව ගොඩනැගුවේ මැතිනිය බවයි. මැතිනිය වෙනුවෙන් දැක්විය හැකි ගෞරවය සහ උපහාරය නම් සැබෑ බණ්ඩාරනායක ප්‍රතිපත්තියක් මතු කර ගැනීමට ශක්තියක් ඇති අවංක තරුණ පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බාර ගැනීම බවයි. මේ අතර සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ගුණ සමරු උත්සවයක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. ගන්නවාද කුෂි කර්මාන්තේ විශාල බරපතල අවුලක ගොවියා යනේනමන් නැති දැනකට වැටිලා. මං හිතන්නේ මෑත ඉතිහාසයේ කුෂ්කර්මාන්තයේ ලොකුම ඛේදවාචකය මේ දැන් සිදුවෙමින් පවතිනවා. මම දන්නේ තව ටික දවසක් යනකොට මට පොළොන්නරු යන්න පුළුවන් වෙයි දන්නේ. මොකද මේ මේ මෙහෙන්න එපා කියලා කියෙද්ද දන්නේ. ඒ තැනට ගොවීන්ගේ බොහොම සංවේදීභාවය ආවේගශීලීභාවය උන්ගේ ලේවලට දැනෙන මහා පීඩණය ඇති වෙලා තියෙනවා. අද තියෙන වර්තමාන ආණ්ඩුවට විශාල චෝදනා එල්ල වෙලා තිබෙන්නේ මේක මේ ආණ්ඩුවේ ප්‍රශ්නයක් නෙවෙයි කියලා මම නම් පැහැදිලිව කියනවා. මේ ඩොලර් ප්‍රශ්න මීට කලින් ආණ්ඩුව මම කරපු නිසා මම දන්නවා ඒ වෙනකොටත් තිබුණු තත්ත්වය කොහොමද කියලා. මේ ඩොලර් ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම විදේශ වට්ටම් වැරදි කළමනාකරණයක් කියනවා. ආර්ථික විශේෂඥයන්ගේ උපදෙස් සලකන්නේ නැතුව දේශපාලකයන් විසින් ඕනෑ විදිහට මේ රටට ඕන දෙයක් ගෙන්නන්නට ඉඩ දීම. තමන්ගේ හිතවතුන් පුද්දලිකංශයේ අය නොයෙකුත් ව්‍යාපාර කරන අය සතුටු කරන්න ඕන විදිහට හැදෙන්න රටට හෙන ගැහුණක් කමක් නැහැ කියලා විදේශ වට්ටම් කාබාසිනියා කිරීම 77 ඉඳන් විවෘත ආර්ථිකයේ ප්‍රතිඵලය තමයි අද දුක් විඳින්නේ මේ රටේ ජනතාව. අපිව දුර්වල කරන්න නොයෙකුත් නොයෙකුත් කුමන්ත්‍රණ තියෙනවා. අපේ කෑලි කඩන්න නොයෙකුත් කුමන්ත්‍රණ තියෙනවා. ඉතින් ඒක නිසා ඒවා ගැන හිතන්නේ බලන්නේ නැතුව අපි ගෙනියන වැඩපිළිවෙල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දඩය යටතේ අපි අපේ වැඩපිළිවෙල රට වෙනින් ඉස්සරහට ගෙනියමු.
මහකණ්ඩී වීගවිතන් කරන ගොවීන්ට මෙන්ම ගොඩකවිතන් කරන ගොවීන්ටත් රසායනික පොහොර හිඟය මේ වන විට දැඩි බලපෑම් එල්ල කර අවසන්. දැන් පොහොර ගැටලුව සියලු කෘෂි නිෂ්පාදනවලට බලපෑම් එල්ල කරලා. වෙළඳපළේ පවතින රසායනික පොහොර හිඟය හේතුවෙන් මෙවර ගම්මිරිස් සස්වනු පහත වැටීමෙන් තමන් අන්ත අසරණ වී ඇති බව ඌව පරණගම් ප්‍රදේශයේ ගම්මිරිස් වගාකරුවන් චෝදනා නගනවා. අපේ වතුරෙන් පොහොර දමා ගැනීම අපහසුතාවය ගොඩාක් දුරට ගොඩනැගිලා ගම්මිරිස් පළදාව ලබා ගැනීමට අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. හැමදේම කරගන්නේ අපේ දරුවන් රැක බලා ගැනීම සඳහා මේ ගොවිතැන කරලා. මේ අතර අර්ථාපල් වගාව සඳහා අවශ්‍ය රසායනික පොහොර නොමැති වීම හේතුවෙන් සිය අර්ථාපල් ලස්වනු අපේක්ෂිත ආකාරයෙන් නොලැබුණු බවයි බෝගහ කුඹුර ප්‍රදේශයේ අර්ථාපල් වගාකරුවන් පවසන්නේ. මේ හොම්පොත් ළමයි දැන් මේ දාලා පස් දාන්න පොහොර නැහැ. මේ නලගිරිය මාසෙයි. මේ දෙහිඅත්ත කණ්ඩිය සේරු පිටිය ගම්මානයේ ගොවි ජනතාව පොහොර ඉල්ලා අද පැවැත් වූ විරෝධතාවයයි. වගාවන්ට අවශ්‍ය ජලය ලබා දීමට පෙර පොහොර ලබා දීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවයි දෙහිඅත්ත කණ්ඩියේ ගොවීන් පවසන්නේ. මේ කුමිනාස ගහිගක මේ මැස්සෝ ගහලා මේ මුං ඇට හානියට පත් වෙලා තියන්නේ. දෙහිඅත්ත ඇත්තන පොහොරත් ඇත්තන බඩගින්න වැරෙන්නද කියන්නේ. අපි කිව්වේ ආණ්ඩුවට මේ තීන්දුව ගන්න එපා. 175ක් රසායනික පොහොර දීපන්. ඉතුරු 125 කාබනික පොහොර දෙන්න කියලා තමයි ආණ්ඩුවට කියන්නේ. මහවැලි අධිකාරිය ජලය නිකුත් කිරීම සම්බන්ධයෙන් මේ වන විට ගොවියන් දැනුවත් කර ඇතත් මේ දක්වා පොහොර සම්බන්ධයෙන් වගකිව යුතු කිසිම පාර්ශවයක් තමන්ට ප්‍රතිචාර නොදක්වා ඇති බව පවසමින් මහවැලි සී කලාපයේද උද්ඝෝෂණයක් පැවැත්වුණා. පොහොර නොමැතිවීම හේතුවෙන් සිය විනාශ වූ බඩේරිංගු වගාවන් ගිනි තබා විරෝධය පළ කිරීමට මැදිරිගිරිය කවුඩුල්ල බිසෝ බණ්ඩාර 1B ආය ගොවීන් අද එක් වුණා. ගණන් කරන්න පුළුවන් 8-10ක් තියෙයි. ඉතින් මේක කොහොමද මිල කරන්න කියන්නකෝ අපිට. ඉතින් අපිට වහ තමයි කන්නේ. පියා ගහද්දාස් ගන්නන්නේ මේ බඩේරිංගු ගැට පැකට් එක. කුරුඳු වගාවට අවශ්‍ය පොහොර ලබා දෙන ලෙස ඉල්ලා අහුන්ගල්ල පොල්ලතු පළාත ප්‍රදේශයේ කුරුඳු ගොවීන්ද අද විරෝධතාවයක නියලුණා. බද්දේගම ප්‍රදේශයේ තේ වගාකරුවන්ද සිය වගාවන්ට අවශ්‍ය පොහොර ඉල්ලා විරෝධතාවයක නිරත වුණා. දියව් දියව් අපේ දියව් හොඳ පොරක් අපේ දියව් මගේ ඉඩම දැන් තනිකරම කහපාට වෙලා දල්ලක් කඩා ගන්න හැටියක් නැහැ. වෙනදම කොහොම හරි සතියට දලු ටික කැඩුවා. දැන් දවස් 11කටවත් මට දලු ටික කඩා ගන්න හැටියාවක් නැහැ. මොකෝ පොහොර නැති නිසා. කොටියංගල ඒකාබද්ධ ගොවි සංවිධාන එකමුතුව අද උද්ඝෝෂණයක් සංවිධාන කර තිබුණා. සිය වගාවන්ට අවශ්‍ය ඉඩම් නොලැබීම හමුවේ පීඩාවට පත්ව සිටින මෙම ගොවීන් මෙම උද්ඝෝෂණය සංවිධාන කර තිබුණා. සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතාද මෙම අවස්ථාවට එක් වුණා. මොනරාගල කොටියාගල ප්‍රදේශයේ ගොවි ජනතාව අද මේ වෙනුවෙන් දේව කන්නලව්වක්ද සංවිධාන කර තිබුණා. වරංජය වරං සුබවරං තේ දද්වස් පස්සාන්ද ආදර කරුණා කර ගන්න නාමල්ලුය ගොවි ජන අයිතීන් සුරැකීමේ සංවිධානය අද මාධ්‍ය හමුවක් ඇඳවමින් සඳහන් කළේ නිසි ප්‍රමිතියකින් තොර කාබනික පොහොර මේ වන විට ගොවීන් අතට පත්වී ඇති බවයි. රටක් ඇතුලේ පස් ජාවාරංකාරයෝ කලින් ටිපරවල පස්වික්කේ දැන් මලු කරලා සීල් ගහලා අර වගාවට සුසුසුයි මේ වගාවට සුසුසුයි කියලා මඩ විකුණන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. පස් විකුණන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. රට තුල පවතින කොවිඩ් අවධානම තවමත් පහව ගොස් ඇති බව රාජ්‍ය මාධ්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. මේ අතර ඇතම් දේශපාලකින්ගේ සහ සෞඛ්‍ය බලධාරීන්ගේ ක්‍රියාකලාපය නිසා යලිත් කොවිඩ් රැල්ලක් මතුවිය හැකි බවයි රසායනාගාර වෘත්තිවේදීන්ගේ විද්වත් සංගමේ සභාපති රවි කුමුදේශ මහතා පවසන්නේ. ඊයේ දින සිදු වූ තවත් කොවිඩ් මරණ 35ක් අදපසු රුවේ වාර්තා වුණා. දැන් සම්පූර්ණ කොවිඩ් වාර්තාව. රට තුල කොවිඩ් අවධානම සම්පූර්ණයෙන් පහව ගොස් නැති බව රාජ්‍ය මාධ්‍ය මහාචාර්ය චන්න ජයසමන මහතා පවසනවා. සති දෙකකට තුනකට ඉස්සෙල්ලා දවසකට 200ක් මියගිය රටක් COVID-19 රෝගිය නිසා අද ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම අමතක කරලා සම්පූර්ණම වෙච්ච ව්‍යසනය පිළිබඳ කිසිදු සිහියක් කල්පනාවක් නැති විදිහට හැසිරෙන්න අරගෙන තියෙනවා. මම හිතන්නේ මේක ඊතරම් හොඳ දෙයක් නෙමෙයි. විශේෂ වශයෙන්ම තාමත් අපි පළාත් අතර සංචරණ සීමා පවත්වාගෙන යනවා. එසේ වුණත් ජනතාව සිද්ධස්ථානවලට මලගෙවල්වලට මගුල්ගෙවල්වලට පවුලේ හිතවතුන් එක්ක තියෙන උත්සවවලට තාම අධික විදිහට එකතු වෙලා බොහොම නරක විදිහට පූර්වදර්ශයක් දෙමින් තියෙනවා. මං හිතනවා තාම මේ අසනීපේ සම්පූර්ණයෙන්ම නැති වුණා කියලා හිතන්නේ නරකයි. අපිට කිසිම වගකීමක් දෙන්න
ක්‍රමයක් නැහැ ඉදිරියේදී මේ වෛරස් එක වෙනස් වෙන්නේ නැහැ කියලා. මේ වෛරස් එකත් වෙනස් වෙනවා විවිධ ආකාරයට. ඒක නිසා පරිස්සම් වෙන එක කිසි විදිහකටත් අඩු කරන්න නරකයි. මොකද නැවත වතාවක් අලුත් රැල්ලක් මතුවමින් පවතිනෝ ලෝ පුරාම රෝගීන් ප්‍රමාණය සහ මරණ ප්‍රමාණය කියලා යාගෙන එනවා. ඒ නිසා අවදානම පහව ගියා කියලා වැරදි අදහසක් ගන්න එපා. මේ අතර දේශපාලඥින් හා ඇතම් සෞඛ්‍ය බලධාරීන්ගේ තීන්දු තීරණ හරහා ඉදිරි මාස 3 තුළ යලිත් කොවිඩ් රැල්ලක් මතුවිය හැකි බවයි රවි කුමුදේශ් මහතා පවසන්නේ. අපි කියනවා මේ වෙලාවේ වසන්තය බලෙන් කැඳඳ හදන සමහර සෞඛ්‍ය බලධාරීන් සමහර දේශපාලඥයන් නිසා නැවත කොවිඩ් රැල්ලක් රටට පැමිණීමේ අවදානමක් තියෙනවා. ඒක බොහෝ විට තව මාස 3ක වගේ කාලයක් ඇතුළත වෙන්න පුළුවන් දෙයක්. ඒ නිසා අපි මේ මාස 3ක කාලය ඇතුළේ ඊටාම විධිමත්ව ඊටාම සංයමයෙන් කටයුතු කරොත් අපිට පුළුවන් වේවි නැවත රැල්ලක් එන එක වළක්වා ගන්න. ඒක තමයි අපේ ප්‍රාර්ථනාව. ඒක කරන්න නම් අපි නියදි පරීක්ෂණ කරන්නට ඕනේ. අද වෙනකොට පරීක්ෂණ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය අද වෙනකොට පරීක්ෂණයක් කරගන්න නම් අවසරයක් ගන්න ඕනේ තත්වයකට පත් කළා දිනන පරීක්ෂණ කිරීම රසායනාගාර වලට තහනම් කළා දිනන. එතකොට මේ පරීක්ෂණ නොකිරීමෙන් මේ රට බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ලෝකේ කොයි රටේද එහෙම වෙන්නේ කියන කාරණාව අපි සෞඛ්‍ය බලධාරීන්ගෙන් අහනවා. කොවිඩ් වෛරසයේ ආසාදනයේ වීසිදු වූ තවත් මරණ 35ක් අද වාර්තා වුණා. අදාළ මරණ සියල්ල ඊයේ දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,331 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මොන දේ නැතත් මනස කෙලින් තියා ගැනීම අත්‍යවශ්‍යයි. හිතින් වැටුණොත් ගොඩේන එක ලේසි නැහැ. මනස නිරෝගීව තබා ගැනීමේ වටිනාකම කියා දෙන ලෝක මානසික සෞඛ්‍ය දිනය අදයි. මේ ඒ පිළිබඳව සියත අපතබන සටහනක්. සමත මානසික සෞඛ්‍ය සත්කාරය එය යථාර්ථයක් කරගනිමු යන තේමාව කරගත් ලෝක මානසික සෞඛ්‍ය දිනය අදට යෙදී තිබෙනවා. එය ලොව ප්‍රථම වරට සමරනු ලැබුවේ 1992 වසරේ ඔක්තෝබර් මාස 10 වනදායි. ඒ රටවල් 150කට වැඩි ගණනක සහභාගීත්වයෙන් සෑම තත්පර 40කට වරක් පුද්ගලයෙකු දිවිනසා ගන්නා බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වාර්තාවල දැක්වෙනවා. තවද සෑම වසරකටම පුද්ගලින් ලක්ෂ 8ක් පමණ ලෝකයේ සියති විනාශා ගන්නා බවත් දැක්වෙනවා. සියති වි හානි කර ගැනීම වැඩි වශයෙන් වාර්තා වන්නේ අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවලයි. මෙවන් විට COVID-19 වසංගතය මිනිසුන්ගේ මානසික සෞඛ්‍ය කෙරෙහි විශාල බලපෑමක් කර තිබෙනවා. ඒ අනුව මේ කාලය තුල මානසික සෞඛ්‍ය කෙරෙහි වන සමාජ අවධානය වැඩි වශයෙන් යොමු කළ යුතු කාලයක්. මේ අතර ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද Facebook සටහනක් තබා තිබෙනවා. නිරෝගීකම යනු කායික වශයෙන් සුවපත් වීම පමණක්ම නොවේ, මානසික වශයෙන්ද සුවපත් භාවයක් පවත්වාගෙන යාමයි. එෙහිදී සාර්ථක ජීවිතයක් ගත කිරීම උදෙසා කායික සෞඛ්‍ය මෙන්ම මානසික සෞඛ්‍ය කෙරෙහිද මිනිසාගේ අවධානය වඩාත් යොමු විය යුතුයි. ගතවන කාලයේ බොහෝ කරදරකාරී කම්කටොළු මැදින් ගමන් කිරීමට වූ කාලයක් වත් එළමෙන හෙට දවස ජීවිතයේ සතුටින් ගත කිරීමට තවත් අයෙකුට දායක වෙමු. අනිකාගේ මානසික සුවය වෙනුවෙන් කැප වෙමු. අග්‍රාමාත්‍යවරයා සහ ගුරු විදුහල්පති සංගම අතර හෙට පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා කල් දමා තිබෙනවා. මේ අතර පූජ්‍ය ගුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඉල්ලා සිටින්නේ තමන් මෙම ගැටලුවට මැදිහත් වී කටයුතු කරන බැවින් ගුරු විදුහල්පතිවරුන්ට නම්‍යශීලී වී අධ්‍යාපන කටයුතු වල නිරත වන ලෙසයි. පාසල් නැවත ආරම්භ කිරීමෙන් පසු අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කරන ලෙස ගුරුවරුන් දැනුවත් කරන ලෙස ඉල්ලා මව්පියන් පිරිසක් අද නාරාහිම්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් හමුවේ සංදේශයක් බාර දී තිබෙනවා. මම ගුරුවරුන්ට පිළිමක් කරනවා. උතුම් පදවියක් ඔබ ලබලා තිබෙන්නේ. මෙතෙන්දී අපි කියනවා ගුරුවරයා කියන වචනයට මේක පහත් මට්ටමකට ගන්න නැතුව මේ තැන් තැන් වල හම්බි ගාණි, වේදිකා ගාණි, කඩපිල ගාණි, පිටණි ගාණි ගිහිල්ලා ගුරුවෘත්තිය විනාශ කරන්න නැතුව පොඩ්ඩක් නම්‍යශීලී වෙලා අධ්‍යාපනය ලබා දෙන්නට කටයුතු කරන්න ඉල්ලීමක් බොහොම කාරුණිකීලීමක් කරනවා. ගුරුවරුන්ගේ පසු සියල්ලක්ම අපි දැනටමත් ජනාධිපතිතුමා සමග, අගමැතිතුමා සමග, අධ්‍යාපන ඇමැතිතුමා සමග, මුදල් ඇමැතිතුමා සමග අපි සාකච්ඡා කරලා තිබෙන්නේ. මුළු මනින්ම මම කැමති මැදිහත් කරුවෙකු වශයෙන් මේක බාර අරගෙන ඔබට සහනයක් ලබා දෙන්න. අපේ ළමයි අසරණ වෙලා අනාථ වෙලා ඒක නිසා කරුණා කර අපි ඉල්ලා සිටිනවා. හැම ගුරුවරයෙක්ෙම කරුණා කර දරුවෝ ගැන අනුකම්පා කරලා 21 වෙනිදා වැඩට ආපහු වෙන්න කියලා. අද කොළඹ ඉන්න සියලුම දරුවන්ට සියලුම පාසුකම් තියෙනවා. ගම්වල ඉන්න ළමයින්ට
ඒ සුදුසුකම් නැහැ. තමන්ගේ අධ්‍යාපනය ලබා දෙන්න ඉතුරු ප්‍රශ්න ටික අපි පස්සේ බලාගමු. මොකක් හරි තියෙනවනම්. එමෙන්ම ගුරු සංගම්ද සිය ස්ථාවරය මෙලෙස පළ කළා. අනිවාර්යයෙන්ම අපි පැහැදිලිවම ඉන්න ස්ථාවරයක 20කට කලින් අපිට තීන්දුවක් ලබා දිය යුතුයි කියන එක. ඒ වගේම ආණ්ඩුව දැන් මේ වෙනකොට අලුත් ප්‍රශ්නයක් නිර්මාණය කරන්න යනවා. මොකද්ද? සංවෘත සේවයේ සම්බන්ධයෙන් එරෙහි කණ්ඩායම් ගොඩනගන්න. 247000ක් ගුරුවරුයි 16000ක් විදුහල්පතිවරු දැඩි තීන්දුවක් ඉන්නවා මේ ප්‍රශ්න සම්බන්ධයෙන් සාධනීය විසඳුමක් අපිට ඕනේ කියන කාරණාව. අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් අපිට දැනුම් දුන්නා 11 වෙනිදා උදෑසන 11ට සාකච්ඡාවක් පැවැත්වෙන බවට. දැන් හදිසි අද දැනුම් දීලා තිබෙනවා එම සාකච්ඡාව කල් තබූ බවට. අපිට සැකයක් තිබෙනවා මේ සාකච්ඡාව මේ විදියට කල් තබන්නත් යම් කිසි ආකාරයකට අධ්‍යාපන අමාත්‍යංශයේ දායක වුණාද කියන ප්‍රශ්නේ. හෙට දවසේ කල් තබන ලද සාකච්ඡාව දින යක් දෙකක් ඇතුළත අපිට ලබා දෙන්න කටයුතු කරන්. එසේ නොමැති වටපිටාවක් ඇතුළේ 21 පාසල් විවෘත කළොත් අපිට සිදු වෙනවා තවත් ක්‍රියාමාර්ග දැඩි කරමින් ඉදිරියට යන්න. අලිමිනිස් ගැටුම අද ඊයක තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. මේ ගැටලුවට හැමදාම විසඳුම් හෙව්වත් හරියට බාලගිරි දෝෂයේ වගේ. විසඳුමක් නම් පෙනෙන තෙක් මානෙක නැහැ. එවැනි තවත් අලි කලබලයක තොරතුරු අපට වාර්තා වුණා. පොළොන්නරුවේ සිට වාර්තාකරු උපුල් ශාන්ත මේ දර්ශන අප වෙත එවා තිබෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගුරුගොඩැල්ල හා තලාකොළවැව ගම්මානවල ජනතාව අලි මිනිස් ගැටුමෙන් පීඩා විඳින්නේ අද ඊයක ඉඳන් නෙවෙයි. පසුගියදා මේ ගම්මානවලට කඩා වැදුණු වන අලි සතියක් තුල නිවාස 6කට හානි කරලා තිබුණා. නිශ්චිත ආදායමකුත් නැතිව ගොවිතැනින් ජීවත් වෙන මේ ජනතාවට වන අලි ගැටලුව තවත් හිසරදයක් වෙලා. දුක් විඳලා හරි හම්බ කරපු තමන්ගේ අසන්නත් නැති වෙලා යද්දි මේ ජනතාව වන සතුන්ගෙන් ආරක්ෂා වෙන්න කියලා හදාගත්තු බිත්ති හතරක් දැන් වන අලි පහර දීම් හම්බේ කැඩී බිඳී ගින්. මමයි බබාල තුන් දෙනා විතරයි හිටියේ. එලව ගන්න විදිහකුත් නැහැ. පිටියේ කැඩුවා. ආවා පෙරළුවා වී මිටිය දැම්මා කෑව ගියා. කාලෙන් කාලෙට මාරු වෙන ආණ්ඩුව විවිධ පොරොන්දු දීලා යනවා. හැබැයි මේ ගමේ මිනිස්සුන්ට තවම ක්‍රමවත් අලි වැටක් නැහැ. අලි ගමේ ඇතුලේ දිද්දිම වැට කොහෙවත් ගහලා වැඩන්නේ නැණි. වැට සංරක්ෂණය වෙනවා නම් අලි ගමට එන්නේත් නැණි. ඒවට ඉතින් හරියට රජෙන් ක්‍රියාමාර්ගයක් නැති හින්දා තමයි ගම්වලට අලි වැදිලා මේ වගේ අපරාධ කරන්නේ. දැනටත් මේ වැවේ අලි 10ක් විතර ඉන්නවා. වග කිව යුතු බලධාරීන් පුරසාරම් කියනවාට වඩා කල යුත්තේ මේ මිනිස්සුන්ටත් කන්න නැතුව ගම්වදින අලින්ටත් දෙපාර්ශ්වයටම සාධාරණයක් වෙන විදිහට මේ ගැටලුව විසඳීමයි. රාත්‍රි පුවත් විකාශය අවසන්. යලිතම් වෙමු හෙට උදැසන 6ට. ඔබට නිරෝගී බව සහ ආරක්ෂාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.